ලස්සන ප්‍රශ්නයක් ආන මම මේකට උත්තරම ආස මාතෘකාවක් රාවණාරතුමා. හැබැයි කතා කරන අකමැති චරිතයත් එතුමා. ඇයි දන්නවද? රාවණාරතුමා මැරිලා ඉන්නවා කියලා කතන්දරයක් මේ කොහේ හරි තැනක ජීවත්. අනේ ඒක බොරුවක් පුතේ. පට්ටවල් බොරුවක්. හරි? එහෙම මේ ලෝකේ කාටවත් ඉන්න බෑ. රාවණාරතුමාගේ මිනිය මේ රටේ කොතනකවත් නැහැ. ඒක මිරැන්ඩෝ ඔබේසේ කරපු ලොකු වරදක්. වර්ගපූර්ණිකාව ඒ විදිහටම ප්‍රකාශ කිරීම තමයි මේ වරදට ඔබව පෙළඹෙන්න හේතුව. ඔබ මේ වැරදි මතරෙන්න හේතුව. පැහැදිලිද? අමතක කරන්න මම මිරැන්ඩෝ ඔබේසේකර කියන චරිතය මම නිඳාවක් කරා නෙමෙයි. මම මේ කිව්වේ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර බොහොම හොඳ කෙනෙක්. හැබැයි එතුමා වර්ගපූර්ණිකාව වෙනස් නොකර හැබැයි එතුමාත් එක කියනවා මම අටුවාටිකා සහිතව නෙමෙයි මේ කියන්නේ අටුවාටිකා රහිතව කියලා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඔබට එතුමා කිව්ව කාරණාවත් එක්කනේ මේ රාවණ රතුමා කොහේ හරි තැනකට ඉන්නේ. ගංගානම් නදියෙන් දිය බිඳක් ගෙනල්ලා එතුමාගේ මෙතනට දැම්මොත් එතුමාට පණිනවා කියලා නෑ. ඒක බොරුවක්. ඒක බොරුවක්. ඒ කතාව වෙනම කතා පොතක් රාවණ කතා පොත මට මෙතෙන්ට කියන්න බෑ. හැබැයි රාවණයන් කියන්නේ ගෑනු හොරෙක් නෙමෙයි. සක්විති රජෙක්. ඒ සක්විති රජෙක් කියලා කියන්නේ නිකන් සක්විති රජෙකුත් නෙමෙයි. ඒක පැහැදිලිවම තේරුම් ගන්න ඕන. රාවණයන් යක්ෂ ලෝකේ, නාග ලෝකේ, දේව ලෝකේ, බ්‍රහ්ම ලෝකේ පවා පාලනය කරපු ශ්‍රේෂ්ඨතම රජෙක්. එනිසා ඔහු සාමාන්‍ය බුදු දේශනාවේ තියෙන දේ මම අන්තර්ගත කරන සක්විති රජෙකුට නිරායාසයෙන් චිත්තවසඟතාවයක් ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා කියලා අපේ ආමඳුරුනේ බුදු දේශනාවේ බොහොම ලස්සන දේශනාව වෙනවා. එතකොට ස්ත්‍රී රත්නයක් එතුමාට පහළ වුණා නම් සීතාවන් හොරෙන් පැහැරගෙන ඉන්න ඕනද? ප්‍රශ්නයක්. සීතාවන් හොරෙන් පැහැරගෙන ආව කතාවක් තියෙනවා. ඒ ගැන විමසන්න එපා. හැබැයි මතක තබා ගන්න, සීතාවන් හොරෙන් පැහැරගෙන ඇවිල්ලා වසර 14ක් කොහොමද ලංකා ජීවත් වුනේ කියන කාරණාවත්, ඔහුගේ අල්පේච්ච ජීවිතක ස්වභාවයත් පිළිබඳ මම මෙතෙන්ද කියන්නේ නැහැ. රාවණයන් නිර්දෝෂී පුද්ගලෙක්. එතුමාට කවදා හරි දවසක ලෝකෙට ඉස්මතු වේවි. එතුමාගේ විෂය පද්ධතින් එක්ක එතුමා තමයි විෂයන් 64ක් අපිට ගොනු කරේ. ඒ විෂයන් 64ෙන් මමත් විෂයන් කීපයක් ප්‍රගුණ කර පුද්ගලෙක්. මට බැරි නොපෙනී ඉන්න බෑ, අහසින් යන්න බෑ, දියමත ඇවිදින්න බෑ. හරි? ඒ දේවලුත් කරන්න පුළුවන් යම්කිසි දවසක. ඔබ දකින්න ඇති මම බොරුකාරයෙක් කියලා මට අර්ථකථනය කරලා යම්කිසි මාධ්‍ය ආයතනයක යම් චෝදනාවක් කරද්දී මම දිය වැඩි ආවට සීනිත ශරීරයේ සීනි ප්‍රමාණය විනාඩි 5කින් එක්කෙනෙක්ගේ 45ක් අනිත් කෙනාගේ 74ක් අඩු කරලා පෙන්නුවා විනාඩි 5ක් වෙන පුංචි කාලෙකදී. හරි? ඒ තමයි මගේ වෙදකමේ තියෙන ස්වභාවය. මට කිසිදු මූලාශ්‍රයක් ලබා ගන්න බැරි තැනකදී මම ඒ දේ කරේ. කිසිදු රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි නොකරයි මම ඒ දේ කරේ. හැබැයි බටහිර විද්‍යාවට කවදාවත් ඒ දේ කරන්න පුළුවන් ද වෛද්‍යවරිය? බෑ. ඉන්සුලින් වලින් ක්‍රියාකාරීත්වය විනාඩි 21කට පස්සේ තමයි ඒ දේ ඇති වෙන්න පටන් ගන්නෙ. හරිනේ? ඒ නිසා අපේ විද්‍යාවට කාටවත් අත ගහන්න බෑ. මගේ සාහසයට කාටවත් අත ගහන්න බෑ. ඒ නිසාම සිංහල සංස්කෘතික කාටවත් අත ගහන්න මම ඉඩ තියන්නෙත් නැහැ. මට කළ හැකි දේ මම කරනවා. ඔබට කළ හැකි දේ ඔබ කරන්න පුතේ. තව මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට මගෙන් විමසා ගත යුතු කරුණාකාරය තියෙනවා නම් කරුණාකරලා ඔහොම ඉදලට කමන්න අත උසලාන්න. හොඳ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට මම කෙටියෙන් උත්තර දෙන්නම්. රාවණයන්ගේ විෂය පද්ධතීන් එකක්වත් පිළිබඳ මම තාම හෙළිදරව් කරන්නේ නැහැ. ඇයි ඒ? ඉරිසියවටද? අනේ නැහැ පුතේ, නැහැ. මං කැමති නැහැ. මේ කාලේ ලංකාවේ හොඳම මාතෘකාව දෙකක් තියෙනවා. එකක් තමයි ජාතිය, ජාතිවාදී. අනිත් එක තමයි මොකද්ද? රාවණාරතුමා. මං ඒ දෙකටම කැමති නැහැ. ඒ නිසායි මං කියන්නේ. ඇයි? දැන් ඔබ බලන්න මාධ්‍ය තුල ගියොත් රාවණාලා කී දෙනෙක් ඉපදිලා ඉන්නවද? කී දෙනෙක් ඉපදිලාද? මම දන්න 4 දෙනෙක් ඉන්නවා. තව 6 දෙනෙක් ඉපදුනොත් අපිට හිතන්න දසි ශ්‍රාවණා කියන්නේ ඒ 6 දෙනා එකතු වුණොත් දසි ශ්‍රේ කියලා හිතන්න බෑ. දසි ශ්‍රාවණා කියන්නේ දස දිසාව පාලනය කරපු මිනිසා කියන අර්ථය. ඒක අමතක කරන්න එපා. පැහැදිලිවම මතක තියාගන්න. නිසා ඒ නිසායි මම කියන්නේ මම මේ විෂය පද්ධතියින් ගැන කිව්වොත් වෙන්නේ මුන් ওই ටික හොයන්න දෙයක් නැහැ. වචන ටික විතරක් පාඩම් කරලා මාධ්‍ය තුල ගියයි මම මේක දන්නවා, මේක දන්නවා, මේක දන්නවා, මේක දන්නවා. ඒතර ඌ ඉබේම රාවණා වෙනවා. හරි නේද පුතේ? අපේ රට ඒ වගේ රටක්. ඒ නිසා මම කියන්නේ නැත්තේ මම Facebook මගේ මේකත් තිබ මොකද්ද මේ වෙබ්සයිට් එක තිබ්බ මගේ වෙබ්සයිට් එකේ දාපු දේශනා අහලා තමයි රටේ බොහෝ කට්ටිය ජාති ගැන කතා කරන්න පටන් ගත්තේ. රට කියන්නේ මොකද්ද කියලා දැනුවත් තිබුණා. හෙළබිම හෙළව මේ හෙළයන්ගේ උරුමය මොකද්ද? මන්දාකිණි කියන්නේ ආලක මන්දාව කියන්නේ ඇයි කියන කාරණාව අපේ රටේ මිනිස්සු කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මමයි ඒක ගැන කිව්වේ. හෙළ වෙදකම පිළිබඳ මුලින්ම කිව්වේ මම. හෙළ කියන වචනේ ලංකාවේ අර්ථයද කියනවත් මම.
කාඩුවක් නැහැ කියන වෙලාව දැන්නේ 2001 වර්ෂයේ චර මං හඬ නැගුවේ. ඊට කලින් තිබ්බා. හැබැයි සමාජ සම්බන්ධ මේ තරම් හැලයන් ගැන කතා කරේ නැහැ.